ලංකා ජාතික ගීය ආසියාවෙ දෙවෙනි වරට තමයි අපිට ගායනා කරන්න හැකිවෙන්නේ. ඉන්දුනීසියාවේ පැවති 56 වන ආසියානු කායවර්ධන හා ශාරීරික ක්‍රීඩා තරගාවලියට සහභාගී වී පදක්කම් හිමි කරගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිවයිනට පැමිණියා. තරගාවලිය සඳහා රටවල් 22ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300කට ආසන්න පිරිසක් තරග වැදුණා. සෙන්ටිමීටර 180 ස්පෝර්ට් ෆිසික්ස් තරගයේ රන් පදක්කම ශ්‍රී ලංකාවේ මිනුෂ ප්‍රේමසිංහ විසින් දිනාගත්තා. මේ අතර කාන්තා සෙන්ටිමීටර 165ට වැඩි තරගයේ ස්පෝර්ට් ෆිසික්ස් ලෝකඩ පදක්කම මදුසි අමරසිංහ ක්‍රීඩිකාව දිනාගනු ලැබුවා. සෙන්ටිමීටර 170 මොඩල් ෆිසික්ස් තරගයේ සිව්වන ස්ථානය මදුමාලේ නිසංසලට හිමි වුණා. ආසියාවේ ප්‍රබල රටවල් 22කට අධික ප්‍රමාණයක් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300කට අධික ප්‍රමාණයක් මේ සඳහා සහභාගී වුණා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකෙක් සහ ක්‍රීඩිකාව දෙදෙනෙක් සහභාගී වුණා. මිනුෂ ප්‍රේමරත්න ස්පෝර්ට් ෆිසික් සෙන්ටිමීටර 180 දක්වා තරගාංශයේ රන් පදක්කම දිනාගත්තා. ඒ වගේම තමයි මදුෂි අමරසිංහ ස්පෝර්ට් ෆිසික් සෙන්ටිමීටර 170 දක්වා 165ට උඩ තරගාංශයේ ලෝකඩ පදක්කම දිනාගත්තා. ඒ වගේම තමයි නිසා මදුමාලි ඇගේ තරගාංශයේ 4 වන ස්ථානය ලබා ගත්තා. ඉතින් මේක ජාතික ශ්‍රී ලංකා ජාතික ගීය ආසියාවේ දෙවෙනි වරට තමයි අපිට ගායනා කරන්න හැකිවෙන්නේ. මොකද රන් පදක්කම් දෙකයි තාම අපි ආසියාවේ දිනාගෙන තියෙන්නේ. එකක් ලූෂන් පුෂ්පරාජ් ආසියානුෂූරය වුණා. ඒ වගේම දෙවෙනි වතාවට මිනුෂ ප්‍රේමරත්න ආසියානු රන් පදක්කමක් අරගෙන ජාතික ගීය ආසියාවට මැහෙන්න ගයමින් රටට විශාල කීර්තියක් අත්කර දුන්නා. ලංකාවේ ප්‍රමුඛතම ක්‍රීඩා YouTube නාලිකාවේ ඔබේ දැන්වීමත් ප්‍රචාරය කරගන්න දැන්ම කතා කරන්න 0.88 26773 77.